කොහේ ගියාදු අවුරුදු අරගෙන එන්න ගියාදු අපේ ගමේ අවුරුද්දේ නටන්නට කිරිලියක් ගෙන එන්න ගියාදු වතාවට පවත්වන ලබන හාස්ලෝ බක්මහා උළෙලේ මේ අවස්ථාවේදී විශේෂාංග ගණනාවක් පවත්ව අවසන් දැන් තවත් තරඟ රාශියක් පැවැත්වීමට නියමිතයි මේ මොහොතේදී පැවැත්වීමට නියමිතයි මැරතන් දිවීමේ තරඟය ඉතින් මැරතන් තරඟයේ තවත් ස්වල්ප මොහොතකින් ආරම්භ වීමට නියමිතයි ඒ වගේම දැන් මේ පැවැත්වීමට නියමිත තරඟය පිළිබඳව සඳහන් කරනවා නම් මැරතන් තරඟය සඳහා ජේෂ්ඨාංශයෙන් සහ කනිෂ්ඨාංශයෙන් දෙයන්ශයෙන්ම සහභාගී වීමට නියමිතයි දැන් ප්‍රථමයෙන්ම පැවැත්වෙන්නට නියමිත වී තිබෙන්නේ කනිෂ්ඨාංශයේ ධාවන තරඟය තවත් ස්වල්ප මොහොතකින් ආරම්භ වෙන්නේ හවුස්ලෝ බක්මහා උළෙලේ මැරතන් ධාවන තරඟය තවත් ස්වල්ප මොහොතකින් ආරම්භ වීමට නියමිතයි දැන් සංවිධායක මණ්ඩලය ඒ තරඟකරුවන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ආකාරයක් අපිට පෙනී යනවා ඉතින් ජේෂ්ඨාංශයේ ක්‍රීඩකයන් මම හිතන්නේ 20කට ආසන්න සංඛ්‍යාවක් මේ මොහොතේදී සූදානම් වෙලා ඉන්නවා තරඟය සඳහා සහභාගී වෙන්න හොඳයි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා ඉස්සෙල්ලාම හයියෙන් දුවලා දිනු කනුව වෙත ළඟා වෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. එතන තවත් ස්වල්ප මොහොතකින් ආරම්භ වුණේ තරගය ආරම්භ වීමෙන් පසුව අපි බලමු කාටද ජයග්‍රහණය හිමි වෙන්නේ කියලා. ඒ වගේම විශේෂයෙන් මතක් කිරීමක් කරන්න ඕනේ මේ අලුත් අවුරුදු උත්සවයේ ජයග්‍රාහකයාට ලැබෙන ත්‍යාගය තමයි ලංකාවට ගිහිල්ලා ආපහු එන්න ගුවන් ටිකට් පතක් නොමිලේ ලබා දෙනවා නැත්නම් ජයග්‍රාහකයාට ලබා දෙනවා. ඉතින් ඒ තාමත් වැදගත් අනිවාර්යෙන්ම එය මතක් කරන්නට අවශ්‍යයි. බලමු දැන් සංවිධායක මණ්ඩලය සඳහන් කරාට පස්සේ ඔවුන්ගේ සංඥාව ලබා දීමෙන් අනතුරුව කවුද මේ තරගයේ ජයග්‍රහණය? ඔව් මේ අවස්ථාවේදී තරගය ආරම්භ වුණා. අපි බලමු මුලින්ම දුවලා කවුද තරගයේ ජයග්‍රහණය කරන්න කියලා. ජයග්‍රහකයන් එක පොත්තියට දිව්‍යන ආකාරයක් අපිට පෙනියනවා. නිල් පාට ටී-ෂර්ට් එකක් ඇඳගත් ලංකාවේ හිතවතෙක් තමයි ඉදිරියෙන්ම දිව යන්නේ. ඔව් තවත් පිටිපස්සෙන් කීප දෙනෙක් දිව එනවා. නමුත් අභියෝගයක් කරන්නට හැකියාවක් ලැබෙවිද? අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඔව් තරගය අවසන් වීමට නියමිත ඔහු ජයග්‍රහකයා මොහු අපි ඔහුගේ නම දැනගමු. ඔව් ජයග්‍රහකයාත් එක්ක තමයි අපි කතා කරන්නේ නේ. අපි කැමති ඔබතුමාගේ නම දැනගන්න. පුදු හොඳ තරගයක් දුන්නා නේ. ඔව් ලංකාවේදී දුවලා තියෙනවද? ඔව් මම නැෂනල් ක්‍රීඩකයෙක්. ඒක තමයි ඒක තමයි. හොඳයි ඉතින් අපිට කියන්නකෝ මේ දැන් අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙලා තියෙනවා. අද දැන් හොඳ තරගයක් දුන්නා. මොකද හිතන්නේ මේ අලුත් අවුරුදු උත්සවය ගැන? ගොඩක් සතුටුයි මේ එකක් මේ රන්න නගරේ පැවැත්වීම ගැන. මොකද අපි ගොඩක් තනි වෙලා ඉන්නේ මේදී. මොකද කියලා ලංකාවට එකතු කිරීම ගොඩක් සතුටු වෙනවා මේ ගැන. ආයිත් පොඩ්ඩක් නම කියන්න සම්පූර්ණම. පුබු සම්පත්. කොහෙද ආවේ ලංකාවේ? අලුත් ගමිනම් ආවා. හවුස්ලෝ ශ්‍රී ලංකා ජනහඩ පදනම් මගින් සංවිධානය කරන මෙවර බක්මහා උළෙලේ අතොරතුරු දැනගන්න නැත්නම් සංවිධායක මණ්ඩලයේ කෙනෙක් සමගින් අපි කතා බහ කරන්නයි සූදානම් වන්නේ. අපි කැමති මේ කීවෙනි වතාවටද මෙවර බක්මහා උළෙලේ පැවැත්වෙන්නේ සහ මේ ඉතිහාසය ගැනත් අද දවසේ පැවැත්වෙන මේ කටයුත්ත පිළිබඳව කාරණා දැනගන්නත් අපි කැමතියි. මේ බක්මහා උළෙලේ පැවැත්වෙන්නේ පස්වෙනි වතාවට. ඒ කියන්නේ හවුස්ලෝ නගරේ අපි 2005 මේ බක්මහා උළෙලේ පටන් ගත්තේ. එදා ඉඳලා අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරා රටේ තිබිච්ච කුරුළු යුද්ධය නිමා කිරීමටත් මේ සංවිධානයලා එකතුරු ජන පිරිසක් තමයි ජනහඬ ඉන්නේ. එයා එදා ඉඳලා අද වෙනතුරු විශාල කියන්නේ කාර්යක්ෂමව එයාගේම හැඟීම් බරව රට වෙනුවෙන් කරන යුතුකම් ජනහඬ පදනමත් එක්ක එකතුව කරගෙන යනවා දැනට. ඒ වගේම අපේ ඉදිරියේ බලාපොරොත්තුවක් තියෙනවා මේ රටේ තියෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම යම් අවස්ථාවලදී අපහසුතාවකට පත් වෙලා තියෙනවා. මොකද මේ අපේ රටේ අපේම ජාතිය අපේම හිතවත් සහෝදරයන් කොටසක් අපේ රට වෙනුවෙන් යම් විරුද්ධවාදී කර්තව්‍යයක ඉදිරියට යනවා. අපි ඒකත් එක්කම අපි තව මේ පළාතේ මන්ත්‍රීවරුත් මුණ ගැසීලා මන්ත්‍රීන් හා කතා කරමින් අපි ඉදිරියේදී මේ පළාතට ශ්‍රී ලාංකිකයන්ගෙන් සිංහල කෙනෙක් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා කොන්සුල කවුන්සිලට ඉදිරිපත් කරන්න. ඉතින් අපි බලාපොරොත්තු මේක දිහට අරගෙන යන්නත් මේ කරන සේවයෙන් අපේ සංස්කෘතික සහ සමාජීය ඒ වගේම සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ
එක්වීමක්. ඒ කියන්නේ සමාන ශ්‍රී ලංකේයන්ට මිනිස්සු අඳුරන්නේ නැහැ තනි වෙලා ඉන්න මේ රටේ. ඒ නිසා අපේ ප්‍රධාන බලාපොරොත්තුව ශ්‍රී ලංකිකයන් එකතැනට ගෙනල්ලා සියලු දෙනාගේම يعني තීර පරස්පර අදහස් සාකච්ඡා කිරීමෙන් හිතවත් වීමෙන් මිනිස්සු අඳුනා ගැනීමෙන් තම තමන් තීර තාවකාලික ගැටලු විසඳීමට මේක ලොකු කාර්යයක් කියලා මම කියනවා. හොඳයි, බොහොම ස්තුතියි. ඒ හවුස්ලෝ ශ්‍රී ලංකා ජනහර පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩෑස් මහතාත් සමගයි අපි කතා බහ කළේ. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි.